අපිට වෙච්ච දේ ගැනත් අපිට සිද්ධ වෙන්නේ යන දේ ගැනත් අද අපි කතා කරන්නේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අත්සමගින්. විගණකාධිපතිවරු අපේ රටේ ඕනතරම් කටයුතු කරලා තිබෙනවා. හැබැයි ඔබතුමා විගණකාධිපතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේදීම අපේ රටේ මූල්‍ය විනය සම්බන්ධයෙන් පවතින ගැටලු ප්‍රසිද්ධියම විවේචනය කළා සහ ඒවා මතු කර දැක්වුවා. අන්න ඒ කාරණා පදනම් කරගෙන තමයි ඔබතුමයි මම මේ ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරන්නේ. නිවැරදි චිත්‍රයක් අපේ රට ගැන ජනතාවට දැනෙන්න. අපේ රටේ මේ වෙනකොට මුළු ණය බර මොන තරම්ද? ඔබතුමාගේ ප්‍රශ්නෙට ඍජු පිළිතුරක් මට දෙන්න අමාරුයි. මොකද හේතුව මේක කවුරුවත්ම දන්නේ නැහැ මේ ප්‍රමාණය. අපිට කියන්න පුළුවන් ඕ ප්‍රශ්නේ ඊට වඩා වෙනස් විදිහට ඇහුවොත් හොඳයි. මේ පොත්වල තියෙන ණය ප්‍රමාණය කොච්චරද කියලා අන්න ඒකට මට උත්තර දෙන්න පුළුවන්. මොකද පොත්වල තියෙන ණය ප්‍රමාණය තමයි අපි කතා කරන්නේ. පොත්වලත් මුදල් අමාත්‍යාංශයේ වාර්තාවේ තියෙන ණය ප්‍රමාණය ට්‍රිලියන වලින් කියන්න වෙන්නේ ට්‍රිලියන 12 පහු වෙලා තියෙනවා. ඒක දවස් දවස් ඊයේ හුවත් වෙන උත්තරේ නෙවෙයි මට අද දෙන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ඒක වෙනස් වෙමින් ඉහළ යමින් පවතිනවා. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ තියෙන ඒ බැලන්ස් ෂීට් එකේ තියෙන ශේෂපත්‍රයේ තියෙන ප්‍රමාණය ඉක්මවා තවත් ආයතන ගණනාවක්ම ලංකාවේ ණය ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒව ඔක්කොම එකතු කිරීම පැහැදිලි කරලා, ඒ කියන්නේ උදාහරණයක් ගවම වෝටර් බෝඩ් එකට මේ ජල සම්පත් මණ්ඩලයට ණය ගන්න පහසුකම දීලා දෙනවා. එතකොට ඔවුන් ණය. නමුත් ඒක ඔක්කොම රජයේනේ වක් කියන්නේ. ඊළඟට ඔවුන්ට ස්වාධීනව ණය ඉල්ලන්න පුළුවන්ද? ඒ ණය මුදල් අමාත්‍යාංශයේ පොත්වලට එන්නේ ඔවුන්ගේ පොත්වලට ඍජුව යනවා. දැන් RDA කිව්වම මාර්ග සංවර්ධන අධිකාරිය වෙනම ණය ප්‍රමාණයක් තියෙනවා. ඒතරේ ණය ප්‍රමාණය ඒකේ විතරයි ඒ පොත්වල තියෙන්නේ. ඒ වගේ ඊළඟට වරාය අධිකාරිය ගත්තොත් එහෙම ඒකේ ණය තව විශාල ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය ඒ වගේ රාජ්‍ය ආයතන කීයක් වගේ තියෙනවද? ඒ වගේ රාජ්‍ය ආයතන ණය ගන්න අවසර දීලා තියෙන රාජ්‍ය ආයතන ඒ වගේ මං හිතන්නේ 10ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් ඊට අමතරව අනිත් රාජ්‍ය ආයතනත් ඔක්කොම අද යන්නේ මේ අර මුදල් පදනම කියන ක්‍රමවේදයට තමයි ගිලුම් සකස් කරන්නේ. ඒ කියන්නේ වියදම් කරන එක විතරයි account ගිලුම් වලට එන්නේ. ඒ නිසා තමයි ගන්නේ කරන්න බැරි. මොකද උදාහරණයක් කිව්වොත් එහෙම, ඒ කියන්නේ ආසන්න වශයෙන්වත් හිතන්න බැරිද? ආසන්න වශයෙන් මම විශ්වාස කරන තවත් අවමසෙන් ට්‍රිලියන දෙකක්වත් ඇති කියලා ඒ වගේ ණය ප්‍රමාණයක්. එක උදාහරණයක් කිව්වොත් එහෙම මේ පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව බිලියන දැන් 60ක විතර ණය ප්‍රමාණයක් තියෙනවා. ඒවා පොත්වල කොහොත් සඳහන් වෙලා නැහැ. දැන් අපි ගොඩක් දුරට නොගෙහින් මේ අපේ ලංකාවට ආසන්න කලාපයේ තවත් රටවල් සංසන්දනය කළ බැලුවොත් ඒ රටවලත් තත්ත්වය ඔය වගේද? ඒ කියන්නේ අඩුම ගානේ රට කොච්චර ණයද කියලාවත් රටවැසියන්ට හරියට දැනගන්න ක්‍රමයක් නැද්ද? නෑ, මම හිතන්නේ කොහොත් රටක මම හිතන්නේ මේ වගේ තත්ත්වයක් තියෙනවා කියලා. මොකද අපේ ගිනුම් ක්‍රමයේ සම්පූර්ණයෙන්ම අද අවුලක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මේක වහාම නිවැරදි කරගන්න ඕනේ, නැත්නම් මේ ගමන යන්න අමාරු වෙනවා රටට. ණය සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් අපේ රටේ තියෙනවද? රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇත්ත වශයෙන්ම රටේ තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති එක ප්‍රශ්නේ තියෙන්නේ. විශේෂයෙන්ම වගකීම් පිළිබඳව පනතක් තියෙනවා. ඒ පනතේ කියලා තියෙනවා රටේ ජාතික ආදායම ඉක්මවා 80% ඉක්මවා යන්න බෑ කියලා මේ ණය ගන්නකොට. නමුත් අද ඒවත් ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ඒවට වගකීම් එක් නැති තරමටපත් වෙලා. අපි ආදායම ගැන බැලුවොත් දැන් අපේ රටේ 2018 වර්ෂයේ බැලුවොත් ජාතික ආදායම වාර්ෂිකව කීයද? ආදායම ට්‍රිලියන 1.9ක් කියන තැන ඒ වගේ ළඟ ගානකට තියෙන්නේ. වියදම ට්‍රිලියන 2.7ක් වගේ මට මතක 7ක් කරා ඒ වගේ ළඟ ගානකට තියෙන්නේ. ලොකු වෙනසක් තියෙනවා ආදායම සහ වියදම අතර. එතකොට රටේ ණය ගෙවන්න කොයිතරම් මුදලක් වාර්ෂිකව වැය කරනවද? අපේ රටේ ඇත්ත වශයෙන්ම ණය පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ ණය අද ණය අරගෙන තමයි ණය ගෙවන්නේ. ඒ කියන්නේ ණය ගෙවීම සඳහා රටේ ආදායම් මදි. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ලොකුම ප්‍රශ්නේ මේ මෑතකට එනකොට ණය සහ පොලිය කියන දෙකම ගෙවන්නේ ආයෙත් ණය අරගෙන. ඒ නිසා ණය ශේෂය උඩ යන වේගය දැන් වැඩි වෙලා තියෙනවා. ණය ගෙවීමට තියෙන විසඳුම මොකක්ද? ණය ගෙවීමට තියෙන විසඳුම ණය නොගෙන ඉන්න එක ප්‍රධාන වශයෙන්ම. ණය ගැනීම අනිවාර්යයෙන්ම ක්‍රමානුකූලව සිද්ධ කරන්න ඕන කියන කාරණේ දැනට රටකට ණය නොගෙන මොකක් කළාට ඉදිරියට යන්න බැහැ කියන මතයක තමයි ඉන්නේ. මොකද මේක ඇවිල්ලා එක්තරා උගුලක්
ණය ගැනීම ඒකට අපි අහුවෙලා තියෙන නිසා නැවත නැවතත් ණය අරගෙන නැවත නැවතත් ඒ ණය ගෙවමින් නැවත නැවතත් පොලි ගෙවමින් මුළු ආදායමම මේ පැත්තටම ගමන් කරමින් තමයි දැනට මේක පවතින්නේ. ඉතින් ඒ නිසා අත්‍යවශ්‍ය ආදායම උපයෝගී හැකි ප්‍රොජෙක්ට් ව්‍යාපෘති වලට ණය ගැනීම කියන කාරණා අනිවාර්යයෙන්ම සලකා බලන්න සිද්ධ වෙනවා. අපේ රටේ මේ එක පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම කොයි තරම්ද? සෙටල් බෑන්කේ දත්ත අනුව කියන්නේ ඩොලර් 4000ක් කියන මතයෙන් ඉන්නේ. හැබැයි රටේ සාමාන්‍ය ජනතාවගෙන් 50%ක් ගත්තොත් එහෙම දවසකට ඩොලර් 2000 කියන තත්ත්වෙට අන්න ඒ කාරණා තමයි ඔබට මගෙන් පැහැදිලි කරගන්න. දැන් ඩොලර් 4000ක් අපි සාමාන්‍ය අගේ යටතේ ශ්‍රී ලංකා මුදලින් ගණනය කළා රුපියල් 720,000. එතකොට මාසිකව රුපියල් 60,000. දෛනිකව නවත් දවසකට රුපියල් 2,000ක්. අපේ රටේ දවසකට රුපියල් 2,000ක් හොයන මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නේ? දර පහුගිය දවසක අනුර කුමාර දිසානායක මහත්මයා මේ සාකච්ඡායදම කිව්වා රටේ 43,00,000 186ක් ඉන්නවා. ඔබතුමා කිව්වා වගේ ඩොලර් 2කට වඩා අඩුවෙන් රුපියල් 300ක් විතර අමාරුවෙන් හොයාගන්නවා. එතකොට මොකක්ද මේ ඒක පුද්ගල ආදායමේ තියෙන විෂමතාව? නැහැ, විෂමතාවයේ මේක තමයි රටක් පාලනය කිරීමේදී ඉතාමත්ම වැදගත් කාරණයක් හැටියට අපි දකින්නේ. සියලුම ජනතාවට රටේ සතුටින් ජීවත් වෙන වටපිටාව සකස් වෙන්න ඕනේ. ඒ වටපිටාව සකස් නොවන ආකාරයට ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීම නිසා වෙච්ච දෙයක්. විශාල ඉතාමත්ම සුළු සංඛ්‍යාවක් 5%කටත් අඩු සංඛ්‍යාවක් මුළු ආදායමෙන් 80%කටත් වැඩි සංඛ්‍යා ප්‍රමාණයක් ලබා ගන්නවා. එද තමයි ප්‍රශ්නේ. ඊළඟට 90%ක් ජනතාව මුළු ආදායමෙන් 10%ක් වගේ අඩු ප්‍රමාණයක් තමයි ලබා ගන්න. ඒ කියන්නේ ආදායම විෂමතාවයේ විශාල වශයෙන් වැඩි වෙලා. ඒක පසුගිය දශක 2-3 තුළ විශාල වශයෙන් තවදුරටත් පුළුල් වුණා. අපි ඒක අර ආර්ථික විද්‍යාවේ තියෙන ගිනි කොයිෆිෂන්සි රේෂියෝ කියලා. ඒක පුළුල්ලා තියෙන මම හිතන්නේ ඉන්දියාවටත් වඩා වැඩි ලංකාවේ පරතරය. ඇති නැති පරතරය. ඒ නිසා විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ ඉතාමත් පොඩි ආදායමක් ලබන එකම චූටි ප්‍රමාණයක් ඉන්නවා විශාල ආදායමක් ලබන බිලියන් ගණක් ආදායම් ලබන. දැන් ඔය දර්ශක එහෙම නැත්නම් සංඛ්‍යාලේඛන ජාත්‍යන්තරේ පිළිගන්නවාද? ඒ කියන්නේ හැම රටකම ජනගහනයෙන් බෙදලා ලබා දෙන සංඛ්‍යාවනේ ඒක පුද්ගල ආදායම බවට පත් වෙන්නේ. එතකොට ඒවා බොරුවක් කියන එක ඕනම කෙනෙකුට පේනවනේ, තේරෙනවනේ. නෑ, ඉතින් සංඛ්‍යා කියලා කියන්නේ ඉතින් ඇත්තටම ස්ටැටිස්ටික් කියන්නේ ඉතින් බොරුවක් තමයි. ඔබතුමා විගණකාධිපතිවරයා වශයෙන් කටයුතු කාලය තුළදී අපේ රටේ රාජ්‍ය ආයතන වලින් සොයාගත් දරුණුතම මුදල් නාස්ති පිළිබඳ ඔබතුමාට තිබෙන උදාහරණ මොනවාද? ඇත්ත වශයෙන්ම එකක් දෙකක් කියලා කියන්න බැරි තරම්. මොකද මම පසුගිය වර්ෂ 3 තුළ වාර්තා 40කට 50කට වැඩි නිකුත් කරලා තියෙන විශේෂ වාර්තාම ඒ වගේ බිලියන් ගණන් තමයි තියෙන්නේ අසාධාරණ කම නැත්තම් අවභාවිතයන්. ප්‍රධාන වශයෙන්ම අපිට රටේ වැදගත්ම තැනකට ගෙනාපු බැඳුම් කර සිද්ධිය ඒකේ අපි ගණනය කරේ ඒ දවසේ තීරණය ගැනීමේ නිසා වෙච්ච ආලාභය විතරයි. මොකද ඒක ගණනය කරන්න පුළුවන්කම නැහැ, දවසෙන් දවස උඩයට යනවා. ඔබතුමාලා ගණනය කරද්දී කොච්චරක පාඩුවක් බවට පත් වුණාද? බිලියන 1.6 කියන තීරණය තමයි අපි දීලා තිබුණේ. ඒ වගේ තව මොනවද? ඒ කියන්නේ රාජ්‍ය ආයතන වල අපි ළඟට අපි හාල් ලංකාවට ගෙන්නීමේ සිදු ප්‍රශ්න සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරා. ඒ වර්තාවේ ආලාභය පෙන්නලා දෙනවා බිලියන 15ක් කියලා, කෝටි 1500ක්. නමුත් අද වෙනකන් ඒවා සාකච්ඡාවට බඳුන්නේ නැහැ. දැන් ඔබතුමා මහා බැංකු වංචාව ගැන සඳහන් කළේ බිලියන 1.6ක් කියලා. බිලියන 1.6ක්. දැන් ඔබතුමා කියුවේ බිලියන 15ක වංචාවක් ගැන. ඔව්. කියන්නේ මේ දැන් මේ යුගයේ සිදුවෙච්ච දරුණුතම මූල්‍ය වංචාව මහා බැංකු වංචාව කියලා ප්‍රචලිත වෙලා තිබෙනවා. නමුත් ඔබතුමා කියන්නේ ඊටත් වඩා වංචාවන් සිද්ධ වෙලා තිබෙනවා කියන එකද? ඔව්, අපි 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 පාවිච්චි කරමුකෝ රජයේ සිදු අලාභය කියන වචන පාවිච්චි කරමු. වංචාවක උත් අරක දැන් මහ බැංකුව ඇත්තටම වංචාව කොටතර යන්නේ. මේක ඇවිල්ලා දූෂණයක් හැටියට එහෙම නැත්නම් වෙනත් කාරණයක් නැති රජයට තිබුණු මුදල් කියන කාරණේ ගන්න පුළුවන්. කෙසේ වෙතත් රජයට අහිමි වීම ගත්තාන් පස්සේ ඊට වඩා විශාල ප්‍රමාණයක් හාල් ගෙන්නේ මේ. එතන මොකද උනේ? එතන සිද්ධ වුණත් ඒක තමයි හාල් ලංකාවට අනවශ්‍ය වෙලාවක හාල් විශාල ප්‍රමාණයක් ගෙනාවා. ඒකට පදනම් මොකක්ද කියලා අද වෙනකන් කවුරුවත් දන්නේ නැහැ. සමහර හාල් කන්ටේනර්ස් මට මතකයි 600ක් වරායෙන් එළියට ගන්න මාස 6ක් වරාය තුන එළියට ගන්න තැනක් නැතුව තියන්න තැනක් නැතුව. හැබැයි ඒකට මේ ලංකා රට ඇතුලේ හාල් හිගයක් තියෙනවා කියලා තමයි හාල් ගෙන්නුවේ.
තිංස හල් විකුණගන්න බැරුව අන්තිමට සත්හාරවලටත් විකුණන්න බැරුව අයින් කරා. හාල් හිඟයක් තිබෙනවා කියලා හාල් ගෙන්වපු නිලධාරීන්ට හෝ බලධාරීන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැද්ද? ඉතින් නීති ක්‍රියාත්මක කරනවා ඉතින් මේ වාර්තාව ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් වාර්තාව ඉතින් එහාට යන්නේ නෑනේ. ඒක නඩේලා තියෙන මේ වාර්තා ලංකාවේ තියෙන ප්‍රශ්නේ ඒක තමයි. ප්‍රධාන වශයෙන්ම ඒ වර්තා එතනින් එහාට ගමන් කිරීම එහෙම නතර කරපුවාම ඒ ඔක්කොම නිදහස් වෙන මට්ටමට තමයි ඇත්තම තියෙන්නේ. එතනින් එහාට කියන්නේ කොතන එහාට? එතනින් එහාට කියන්නේ විගණකාධිපතිවරයන් එහාට. මොකද විගණකාධිපතිවරයා කියන්නේ මේ මේ චේන් එකේ දඟවැල එක පුරුකක් විතරයි. මේ පුරුක පුරුක් පහක යකඩ එකතු කරලා ශක්තිමත් කරත් හරියන්නේ නැහැ. ඊළඟ පුරුක දුර්වල නම් එතනින් කැඩෙනවානේ. ඒ නිසා මේක මෙතනින් එහාට ගන්න ඕනේ මේ කෝප් එක කෝප් කමිටුවට. කෝප් කමිටුවෙන් පාර්ලිමේන්තුවට යනවා. පාර්ලිමේන්තුව තීරණය කළා තමයි උසාවිය යන්න ඕනේ. ඊළඟට ප්‍රයිබරි නම් මේ කොමිසමට යන්න ඕනේ. ඒ වගේ තැන්වලට යන්න ඕනේ. හැබැයි ඉතින් මෙතනින් එහාට ගමන් කිරීමේ ලොකු දුර්වලතාවයක් තියෙනවා. ඒ වැඩේ ඉතින් කෙරෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නේ. ඒ ගැන කෝප් කමිටුවේ සාකච්ඡා වුණාද? ඒක මට මතක හැටියට කෝප් කමිටුවෙත් සාකච්ඡා වුණ නැද්ද කොහොමද? ඒක මං කිව්වේ ගොඩක් ඒක සිද්ධින් වාර්තා දැම්මට වාර්තා අරන් කතා කරන වටපිටාවක් ඇත්තසෙම නැහැ. විශේෂයෙන්ම කෝප් කමිටුවට මේ විකිනකාධිපතිරයත් අවුරුද්දකට වාර්තා 1500ක් විතර නිකුත් කරනවා. ඒ වාර්තා ඔක්කොම පරීක්ෂා කරන්න කාලයකුත් නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබතුමා කාරණා දෙක සඳහන් කළා. තව මොනවද ඔය විදිහට රටවැසියන් සැබවින්ම දැනගත යුතු රටට මුදල් අහිමි වුණු අවස්ථාවන් විදිහට ඔබතුමාට දකින්න ලැබුණු? මට මතක තියෙන කේසස් ගත්තම අපි ඒ වගේම දැන් පොහොර සහනාධාර බෙදහැරීම සම්බන්ධයෙන් වාර්තාවක් කළා තියෙනවා. ඒකෙත් බිලියන ගාණක් මුදල් නාස්ති වීම වැරදි ගිණුම් වලට යෑම සම්බන්ධයෙන් අපි වාර්තා කරලා තියෙනවා. ඊළඟට අපි වෙන වාර්තාව සකස් කරා මේ උමාය ප්‍රොජෙක්ට් එකට. ඇයි උමාය ප්‍රොජෙක්ට් එක අසාර්ථකුනේ කියන කාරණේ, ඒ වඩ වැරදි තීරණ ගත්ත අය සම්බන්ධයෙන්, නෙළුම් කුල්ල සම්බන්ධයෙන් අපි වෙන වාර්තාවකුත් කියලා දෙනවා. ඒකේ බිලියන ගණක් තියෙන ලාභේ අපි කියලා තිනවා හරියට ක්‍රියාත්මක නොවීම කියන කාරණේ. ඒ වගේ නෙළුම් කුලනේ කාරණා අපි තරම පැහැදිලි කරනවා. නෙළුම් කුලන ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ මුදල් වලට රජය වග නොකියන ප්‍රශ්නේ. ඒ කියන්නේ තීරණ ගන්න මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකටම හරියන විදිහට මේක පදනම් කරගෙන 78 ව්‍යවස්ථාව සකස් කරා. ඒ ව්‍යවස්ථාවේ 52 2 සෙක්ෂන් එක කියනවා. ඇමතිවරයාගේ නියෝගයන්ට නියමයන්ට යටත්ව ලේකම්වරයා විසින් ආයතන සංස්ථා සම ආයතන ක්‍රියාව මේ හැසිරිය යුතුයි කියලා. ඉතින් එතකොට එතනදිත් අපව අර ලේකම්වරයා කියන පුද්ගලයාගේ නීතිය නතර වෙනවා. ඉතින් ඒ නිසා උගක් කලකට ප්‍රශ්න වෙන්නේ ඒකයි. ඒ නිසා මේ අර උඩින් ගන්න තීරණ වලට නීතිය ඇප්ලයි කරගන්න ක්‍රියාත්මක කරගන්න විදියක් නැහැ. අවසානයේදී ලේකම්වරුන්ට තමයි හිර යන්න තියෙන්නේ. අනවසර රාජ්‍ය නිලධාරියා තමයි අත්‍තරම අමාරු වෙట్లా තියෙන. රාජ්‍ය නිලධාරින්ට උගක් කලකට බේරෙන්න විදියකුත් නැහැ. මොකද උඩින් එන බලපෑම වැඩි. එහෙම නොකරොත් එහෙම වුන්ට නොකුත් දඬුවම් හම්බ වෙනවා. පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර්ස් කියයි අරමම වෙනවා. නැත්නම් ප්‍රොමෝෂන් දෙන්න ඇති ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා වුන් ගොඩක් කලකට අසරණ තත්යකට රාජ්‍ය නිලධාරියා මේ පරිවර්තන වෙලා තියෙනවා මේ ප්‍රශ්න නිසා. නාස්තියෙන් සහ දූෂණයෙන් දරුණු ලෙස පීඩාවට පත්වෙච්ච රටක් පේනතෙක් මානකවත් ඒ රට ගොඩගන්න පුළුවන් විසඳුමක් ප්‍රායෝගිකව තියෙනවද? ඔව්, ප්‍රායෝගික විසඳුම තමයි රටට ආදරය කරන මේ පාලකයෝ බිහි වෙන්න ඕනේ. ඒක නායකත්වයක් එන්න ඕනේ. විශේෂයෙන්ම මේ වර්තමානයේ පවතින මේ පක්ෂ දේශපාලන ක්‍රමයේ ඒකට කොමුටත් සුදුසු වෙන්නේ නැහැ. මොකද ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ මේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් රටට බිහි වෙන්න ඕන කියලා. ඒ ජනාධිපතිවරයා නිර්පාක්ෂික උණු පමණින් ඊට විසඳුමක් දිය හැක්කේ කොහොමද? ඔහුට රකින්න දෙයක් නැහැ නේද? ඒකට මොකද දැන් ගොඩක් කලකට අමාත්‍ය මණ්ඩලේ නෑ වැරද්ද කරන්නේ, ඇමතිවරයෙක් නෑ වැරද්ද කරන්නේ, පාර්ලිමේන්තුව නෑ වැරද්ද කරන්නේ, සමහරට ජනාධිපතිවරයා නෑ වැරදි තින්නේ. කියන්නේ ඔවුන්ට විරුද්ධව කොහෙලකවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් ඔය ගොඩක් කලකට වාර්තා ගත්තම වාර්තා ඔක්කොම මේ මග නතරලා තින්නේ. ඒකයි මොකද ඔවුන් රැකගැනීමේ වැඩපිළිවෙලක තමයි ඇත්තටම අද රට යන්නේ. දැන් ඔබතුමා කියන විදිහට මේ හොරුන් ඉහළ හොරුන්ට රැකෙන්න පුළුවන් විදිහ තමයි අපේ රටේ නීතිය තියෙන්නේ. ඔව්, ඒ නිසානේ අපේ නීතිය කියන්නේ මකුළු දෙලක් කියලා නේ, ශක්තිමත් එකන කඩාගෙන යනවා කියන්නේ. ඒක ව්‍යවස්ථාවේම ඔවුන්ව නිදහස් කරලා තියනවාද? ඇත්ත වශයෙන්ම ඒක තමයි මගේ 52 2 සෙක්ෂන් එක යටතේ පැහැදිලිවම ඒක කියනවා. ඔහුගේ නියෝගයන්ට යටත් ලේකම්වරයා කටයුතු කළ යුතුයි කියලා. දැන් අවුරුදු 40ක් වෙනවනේ ව්‍යවස්ථාව ගෙනල්ලා. අවුරුදු 40ක් තිස්සේ ඔය වගන්තිය මේ දේශප්‍රේමී කියන ජාතියට ආදරය කියන පහළ වුණු කිසිම නායකයෙක් දැකලා නැද්ද? ඇයි ඔවුන් වෙනස් කරන්න නැත්තේ ඇත්තටම? වෙනස් කරන්න නේද? ඔවුන්ට ඒතකොට ඔවුන්ට මේ මංකොල්ල කන්න වැඩේ කරන්න බෑනේ. මොකද රටේ දූෂණ තීරණ උගක් කළාට ගන්නෙ අමාත්‍ය මණ්ඩලය සහ ඉහළ මේ දේශපාලන අධිකාරිය. ඒතකොට ඔවුන් කරන තීරණ තමයි මේ පල්ලෙහා නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ.
එතකොට එතනින් තමයි මේ ප්‍රශ්නේ මේ රටේ ගොඩක් අවබෝධයන් ගොඩක් සිද්ධ වෙන්නේ. මේ තීරණ ගැනීම පාලකින්ගේ පාලකින් තමයි වැඩේ කරන්නේ. ව්‍යවස්ථාවෙන්ම මහහොරු නිදහස් කරන්න තියෙන වගන්තිය සංශෝධන වෙන්න ඕනේ. 52-2 සංශෝධන වෙන්න ඕනේ. ඒකනේ අද දැන් කොරියා වගේ රටක් ඉතාමත්ම දැන් ඩොලර් 30-40,000 ඒක පුතිලා දැම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒකේ දැනට අදටත් මේ ජනාධිපතිවරු දෙන්නේ තුදෙනෙක් හිරේ ඉන්නේ. මොකද ඒ කාටවත් එහෙම නිදහසක් හම්බෙන්නේ නැහැ. වැරදි වැඩක් තීරණයක් මොකක් හරි වැරද්දක් කරා නම්. ඔබතුමා කොරියාව ගැන සඳහන් කළ නිසා මම එහෙම අහන්න. රටවල් උදාහරණයක් ගත්තොත් ආදර්ශයට ගත හැකි රට දියුණු කළ හැකි බව ඔප්පු කොට පෙන්වා ඇති රටවල් ගැන කියන්න කිව්වොත් මොකද ඔබතුමා උදාහරණයට ගන්නෙ පහසුවෙන්? කොරියාව ගත්තොත් මට පෞද්ගලිකම අධ්‍යක්ෂීම් තියෙන රට. මොකද මගේ පශ්චාත් උපාධිය මම කොරියාවේ කරේ. ආර්ථික විද්‍යාව කොරියාවේ ආර්ථික විද්‍යාව ගොඩනැගීම සම්බන්ධයෙන් තමයි මගේ පශ්චාත් උපාධිය මම කරලා තියෙන්නේ. කොච්චර කාලයක් හිටියද එහේ? මම අවුරුදු දෙකමාරක් කොරියාවේ හිටියා 2000. ඉතින් කොරියාවේ ආර්ථිකය ගොඩගත් ආකාරය පිළිබඳව ගැඹුරින්ම අධ්‍යයනය කළ දෙන මට දවසක් ඕනනම් එක දිගට කතා කරන්න පුළුවන්. මම විශ්වාස කරනවා සිංගප්පූරුවට වඩා කොරියාව, ජපානය, චීනය වගේ රටවල් සංවර්ධනලා තියෙන කාර්යය ලංකාවට ඉතාමත්ම සුදුසුයි. දැන් දකුණු කොරියාව වගේ රටක් දියුණු වෙන්න බලපෑ දේශපාලන දැක්ම තුළ තිබෙන විශේෂත්වය මොකක්ද? පළවෙනි කාරණේ උන් කියන්නේ ලීඩර්ෂිප් විත් විෂන්. ඉංග්‍රීසියෙන් කියන්නේ අනිවාර්යයෙන්ම නායකයා දැක්මක් ඇති නායකයෙක් විය යුතුයි කියලා. රටක ඕනතරම් නායකයෝ ඉන්නවා. හැබැයි වැඩක් නැහැ එයාට දැක්මක් නැත්තම්. ඒ නිසා රට තව අවුරුදු 5කින් 10කින් 30කින් කොහාටද යන්නේ කියන එක පිළිබඳව ඔහුට ඉතාමත්ම විශ්වාසනීය දැක්මක් තියෙන්න ඕනේ. අන්න ඒ දැක්ම කොරියාව දියුණු කරපු පක් චොන් හේ කියන ජනාධිපතිවරයාට තිබුණා. ඔහු ටාගට් කරලා තමයි ගියේ ඉන්ඩස්ට්‍රි කොහොමද දියුණු කරන්නේ, කුෂකර්මය දියුණු කරන්නේ කොහොමද කියන එක ඔහුට ටාගට් තමයි. ඒ ටාගට් වලට ඔහු ඒ ඉලක්ක හඹාගෙන ගියා. හඹාගෙන ගිහිල්ලා තමයි රට දියුණු කරේ. මම හිතන්නේ ලංකාවට හොඳටම ගැලපෙනවා. මොකද ඒ කෘෂි ආර්ථිකයේ එහෙම් පිටින්ම අපේ රටේ තියෙනවා. හැබැයි ඊට වඩා ගොඩක් සම්පත් අපි ගාව තියෙනවා. කොරියාව එහෙම සම්පත් ඇත්ත වශයෙන් මොනවත් නැහැ. අපිට නැති දෙයක් නැහැ, ඔක්කොම තියෙනවා. නමුත් අපිට ඔලෝස ගන්න බැරිලා තියෙන ලීඩර්ෂිප් එක නැතිකම. ලක්ෂ්මී බායි නැමැති ශිල්පිනියේ මේට අවුරුදු 60කට කලින් ගායනා කළ බොහොම ජනප්‍රිය ගීයක් තියෙනවා. අර පිට දීපදේශ ජයගත් ආදී සිංහලුන්. ඒ ගීතය එක තැනක තියෙනවා, මේ පිටරට සිරිතට දිවදික් කරන අද සිංහල කළු සුද්දා කන්ට අදින්ටා පිටරටින් එනතුරු මුහුදට දතනිය වන්නා. ඒ අවුරුදු 60කට විතර කලින් කියපු කතාව අදටත් එහෙමමයි. කවද්ද අපිට අපේ දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ? ලංකාවේ ඕනෑම දෙයක් ලංකාව පොළොට දැම්මොත් මේ මාස 3 අතරතුර අස්වැන්න අරගන්න පුළුවන් රටක්. අපේ තරම් ඊසාන දිර නිතික මොසන් සුලගෙන් වර්ෂාව ලැබිලා මේ මෙච්චර සාර්ථක රටක් කොහොත් නැහැ. හැබැයි අපි පිටරටට ඔය කියන විදිහට දත නියෝගණ ඉන්නේ. මොකද ඒක හොඳටම ඔප්පු කරා පහුගිය දවස්වල දවස් 5ක් රේගුව ස්ට්‍රයික් කළා. මුළු කඩවල ඔක්කොම මේ ඔක්කොම හිස්සුණා. මොකද ඒක ඔක්කොම පිරලා තිබිලා තින්නේ. එතකොට පිටරටින් කියන කෙනෙක් අනිවාර්යෙන් අපි ඔප්පු කරලා පෙන්වනවානේ. ඉතින් මේක තමයි වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන එක ලොකු අමාරු වැඩක් නෙවෙයි. මොකද දේශීය දෙයට තැනක් දෙන්න ඕනේ. මොකද අපි දැන් ගොඩක් ප්‍රමාද වෙලා තියෙන පළවෙනි කාරණේ කිව්වහම පිටර මේ වටේ තියෙන රටවල් එක්ක ගත්තාම ඒ රටවල් ඔක්කොම කුෂිකර්මයෙන් කර්මාන්තයෙන් ඔක්කොම දැන් දියුණු වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒ දියුණු වෙච්ච රටක් එක්ක අපිට තරම් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි අවුරුදු 30-40ක්ම පස්සට ගිහිලා තියෙන්නේ ඒ වැඩ ටික අපි කරගන්න නැතුව. අපිට ඒවා කරගන්න ඕන තරම් ඉතිහාසයේ වෙලාව තිබුණ නමුත් ඒ ඉතිහාසයේ දුරදක්නා නායකත්වයක් නොතිබීම නිසා අපේ කාලය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. ඇයි කෘෂි ආර්ථිකය පිළිබඳව ඔය තරම් විශ්වාසයක් තියන්න හේතුව? රටේ කෝටියක් ජනතාව ජීවත් වෙන කෘෂිකර්මයෙන් අදත් අපි මේ කර්මාන්තරම ගැන කතා කරාට 50%ක් මිනිස්සු ඍජුව වක්‍රව ජීවත් වෙන කෘෂිකර්මන්තෙන්. ඔබතුමා කියන්නේ ආදායමෙන් ඉහළම තැනට කෘෂිකර්මයෙන් ගන්න පුළුවන් කියන එකද, නැත්නම් දේශීය පරිභෝජන සඳහා අපේ වගාවන් යොදා ගන්න ඕන කියන එකද? දේශීය පරිභෝජන සඳහා අපේ වගාවන් යොදා ගන්න ප්‍රධාන කාරණා දෙකක් එතන තියෙනවා. පළවෙනි එක රටේ ජනතාවගෙන් 50%ක් සතුටෙන් ඉන්න මාර්ගය හදන්න පුළුවන්. එතකොට ඔහුට කෘෂි ආර්ථිකය ඔහුට ශක්තිමත් කරලා දෙන්න පුළුවන් නම් රටේ ජනගහනයේ 50%ක් හෙට දවසේ සතුටෙන් ජීවත් වෙනවා. ඊට පස්සේ කතා කරන්න පුළුවන් ওই ආර්ථික ප්‍රශ්න ගැන. හරි. ඒකයි වැදගත්ම කාරණේ. ඊළඟට අපිට පුළුවන් වෙනවා ආර්ථික සංවර්ධන ක්‍රමවේද ගැන හොයලා බලන්න.
ඒකත් ඒ ආකාරයෙන්ම වෙනවා මේ කාරණේ සිද්ධ කරොත්. මොකද අද රටින් 20%ක් විතර විදේශ විනිමය අවශ්‍ය වෙලා තියෙන පිටරට දේවල් ගෙන්නන්න. මොකද අපේ ආහාර ආරක්ෂ සුරක්ෂිතතාවය ඇත්තටම නැහැ. නමුත් ඒ සියලුම දේක දේශීයවාදී නිෂ්පාදනය කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් කිරිගොවියාද ලංකාවේ 10% කිරි නිෂ්පාදනයෙන් අපේ කරන්නේ. නමුත් පහුගිය දවස්වල මම මතකයි මේ ඉන්දියන් කිරි ගොවික ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා ලංකාවේ දවස් ගානක් ඇවිදලා ඒ මනුස්සයා කොළඹට ඇවිල්ලා කියලා දුන්නා ලංකාවට මුළු රටම අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කරන්න මේ ලංකාවේ පාරවල් ලයිනේ තියෙන තනකොළ හොඳටම ඇති කියලා. මොකද අලුතෙන් මොනවද මහන්සින දෙයක් ඕනේ නැහැ කියලා. මොකද ඒ මනුස්සයාට පුදුමයිලු ඉන්දියාවත් එක්ක ගත්තාම මේ රටේ තියෙන තනකොළ ප්‍රමාණය දැක්කම. හැබැයි අදටත් 10% කිරි නිෂ්පාදනය කරන්නේ. මොකද අපි සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ නිව්සීලන්තයට අනිත් රටවලට ඒවයි කිරි තමයි ලංකාවේ පරිභෝජනය කරන්නේ. දේශීය ව්‍යාපාරිකයන් ගැනත් කිසිම රජයක් බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් තියන්නේ නැති ගැටලුවකුත් තියෙනවා නේද? ඒදි අරක විශ්වාසය තියෙන්නේ කස්ටම් එක කියන්නේ විශ්වාසය තියලා තියෙන්නේ. මොකද එතනින් එනකොට ලේසි කන්ටේනර් ගන්නට පුළුවන් කොමිස් එහෙම ගන්න පහසුයි. ඒ නිසා ඉම්පෝට් කරලා දාන්න තරමට එකක් සංවර්ධනය කරගන්න එක වඩා ලේසි අර මේ දූෂණ කටයුතු වලට. ඒක තමයි අතර ඒකේ මුල තියෙන කාරණේ හැටියට මම දකින්නේ. හැමතැනම පිටිපස්සේ තියෙන කොමිස්, පිටිපස්සේ තියෙන කොමිස් සහ දූෂණය. ඉස්සර තේපොල් රබර් වලින් අපි වැඩිම අපනේ ආදායම ලබා ගත්තේ. දැන් කියවෙන්නේ මේ ඇඟලුම් ක්ෂේත්‍රයෙන් කියලා. ඇත්තටම ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඒ තරම් අපේ රටට ආදායමක් ලැබෙනවද? විදේශ විනිමය පැත්තෙන් ගත්තොත් කාරණා දෙකක් තියෙනවා. විදේශ විනිමය පැත්තෙන් ගත්තොත් එහෙනම් ඒක ඇත්තටම වැරදි. වැඩිපුරම ආදායම හම්බෙන්නේ අපේ අහිංසක අපේ කාන්තාවට ගිහිල්ලා මේ බෙද පෙරදිග වැඩ ගන්න. ඒකෙන් තමයි බිලියන 7ක් විතර අවුරුද්දකට ඩොලර් සම්බෙන්නේ එතනින්. ඇඟලුම් කර්මාන්තයෙන් ඇත්තටම විදේශ විනිමය විශාල ප්‍රමාණයක් හම්බෙන්නේ නැහැ. මේ සංඛ්‍යා වැරදි විදිහට මේ කතා කිරීම නිසා තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද අපිට ඇඟලුමක් යවලා ඩොලර් එකක් අපිට ලංකාවට එනවා නම් ලංකාවට එනකොට අපි ඩොලර් 185ක් පිටරට ගිහිල්ලා මොකද ඔක්කොම මේ අමුද්‍රව්‍ය සියලුම දේවල් පිටරටින් ගෙනල්ලා තමයි ඒක අපි හරි ගස්සන්නේ. ඒ නිසා අර ආදායම හැටියට දකිනකොට වඩා සුද්ධ ආදායම මොකද්ද කියලා දකින්න ඕනේ. දැන් ඊට වඩා විශාල ආදායමක් හම් වෙනවා තේ කර්මාන්තයෙන්. මොකද තේ කර්මාන්තයෙන් හම්බෙන ඩොලර් එකම තමයි. ඒකට 75ක්වත් වියදම පිටරට ගිහිල්ලා නැහැ. සමහරට පැක් කරන අර පෙට්ටියට යම් කිසි කොටසක් අරන් යනවා නම් විතරයි. ඒ කියන්නේ සුද්ධ ආදායමක් ඒක නේ. හැබැයි ඒකට දීලා තියෙන තැන නැහැ. මොකද අර අපි දකින්නේ දල ලොකු ගෙඩිය වගේ එක විතරයි. හැබැයි ඒක කපලා බෙදලා බැලුවොත් එහෙම ඒකෙන් බොහොම පොඩ තමයි අතන තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඇඟලුම් කර්මාන්තේ නැති කරන්න ඕනේ කියලා. නමුත් විශාල ප්‍රමාණයක රැකියාස අපේ දීලා දෙනවා. ඔවුන්ට යම් ජීවත් වෙන්න හරි වැඩ පිළිලක් විශාල ප්‍රමාණයකට 115කට විතර හම්බෙලා තියෙනවා. ඒ පැත්තෙන් ඒක සාර්ථකයි. නමුත් සුද්ධ ආදායම මෙට්‍රික් ගන්න පස්සේ මම හිතනවා ඊට වඩා වෙනස් කර්මාන්ත ගොඩක් තියෙනවා රට ඇතුලේ. හොඳයි. ඔබතුමා ජාතික ජනතා ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක්. මෙවර ජනාධිපතිවරණයට ඔබතුමාගේ නම සහ අජිත් කොළොන්නේ මහතාගේ නම මීට කලින් කියවිලා, පසුව මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට ජාතික ජනතා ව්‍යාපාරයෙන් ඉදිරිපත් වුණා. ඔබතුමන් දෙපළට වඩා මහේෂ් සේනානායක මහතා වඩාත් සුදුස්සා වුණේ කොහොමද? ජාතික ජනතා ව්‍යාපාරය කියලා කියන්නේ සමාජ සංවිධානයක් විතරයි. ඒක දේශපාලන පක්ෂයක් නෙමෙයි. අපිට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයක්. නමුත් අපි මේ ප්‍රශ්නේදී අපි දැක්කම මම ඉස්සලා කිව්වා වගේ මේ රට ඇතර වෙනස් මූණවරකට වෙනස් ගමනකට ආරම්භ කරන නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණ නිර්පාක්ෂික පුද්ගලෙක් වෙන්න ඕනේ කියලා. ඒක 100%ක්ම නිවැරදි. හෙට හරි ජනතාව හිතනවා නම් මේ රට හොඳ තැනකට ගෙනියන්න ඕනේ කියලා ජනතාව දකින්න ඕනේ වැදගත්ම කාරණේ තමයි ජනාධිපතිවරණ නිර්පාක්ෂික කිරීම. නමුත් වෙනත් රටවල ඒ තත්ත්වය දකින්න නැහැනේ. නෑ, වෙනත් රටවල මේ වගේ විකාර නැත්ත වශයෙන්ම නෑනේ. ඒක විෂන් එකක් තියෙන ජනාධිපතිවරයෙක් ඉන්නවනම් මේ ප්‍රශ්නේ කොහොමඩවත් පැනනගින්නේ නෑ පළමුවෙන්ම. ඊළඟට දේශපාලනය නීතියේ යටත් වෙනවා නම් ඒ ප්‍රශ්නේ පැනනගින්නෙත් නෑ. අපි ලංකාවේ දෙකම ඇත්ත වශයෙන්ම නෑ. රටේ දේශපාලකයා නීතියේ යටත් නොවීම කියන මහා ඛේදවාචකයට අද රට අහුවෙලා තින්නේ. ඒ නිසා තමයි අපිට මේ රට වෙනත් රටවල එක සංසන්දනය කරන්න බැරි. ඒක මම ඉස්සෙල්ලා කිව්වේ කොරියාවද දිනුනලා තිනවා. කොරියාවේ ජනාධිපතිතුරු ගණනාවක් මේනකොට හිරබත් කරනවා. ඔබ තමා දෙරණ නාලිකාවට චතුර අල්විස් සමග කරපු වැඩසටහන මම නැරඹුවා. එහි ඒ සඳහන ප්‍රතිචාරවල 90%ක් පමණ තිබුණේ මේ ඔබතුමා කියන කාරණා බොහොම ඇත්ත. මේවත් එක්ක මේ බුද්ධිමතුන්ගේ පැමිණීමක් තමයි දැන් නායකත්වයට අවශ්‍ය, සහ සිස්ටම් චේන්ජ් එකක් අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි කියලා. හැබැයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළා පමණයි සිස්ටම් චේන්ජ් ඉල්ලපු අය වෙනුවට ප්‍රධාන කඳවුරු දෙකෙන් එක්කෙනෙක් ඉල්ලන අය තමයි පේන්නේ ඉන්නේ. ඇයි මේ මෙහෙම වෙන්නේ? ඒක තමයි ජනතාවගේ ඇත්තරම මේ දේශපාලන වශයෙන් මුහුකුරන් ඔගේ ප්‍රශ්නේ. මොකද ප්‍රධාන කාරණේ ජනතාවට එහෙම අවබෝධයක් නැහැ. පහුගිය 71 වසරය තුළ මේ පක්ෂ දේශපාලනේ තමයි ජනතාව හිරලා ඉන්නේ.
ඒ ජනතාව වැඩි කොටසක් එහෙම එයින් එහා දෙයක් තියනවද කියලා දන්නේවත් නැහැ. මොකද දැනගන්න හේතුවක් නැහැ, දැනගන්න අත්දැකීමක් නැත්තසෙම නැහැ. හැමදාම මේ දෙපැත්තට මාරුවේ මාරුවේ තමයි ගියේ. ඒ නිසා අපි ජනතාවට දොස් කියන එකේ තේරුමක් නැහැ කියලා අපි හිතුවා බුද්ධිමතුන් හැටියට. අනිවාර්යෙන් ජනතාවට විකල්පයක් දෙන්න ඕනේ. අනිත් ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ මෙහෙම මෙහෙම එකකුත් තියෙනවා, නිර්පක්ෂ කියලා එකකුත් තියෙනවා. ඒක තමයි සාර්ථක දේ. විශේෂයෙන්ම ලංකාවේ ව්‍යවස්ථාව හැටියටම ජනාධිපතිරය අනිවාර්යෙන් නිර්පක්ෂ පුද්ගලෙක් වෙන්න ඕනේ. ඔහු පාක්ෂික පක්ෂයකට උනාන් පස්සේ රටෙන් භාගයක් තමයි ඔහු අරගන්නේ. හැබැයි ඔහු රටේ නායකයා, ආණ්ඩුවේ නායකයා, විධායක නායකයා ඔක්කොම නායකයව එයා. එහෙනම් එයා මුළු රටරම නායකයා වෙන්න ඕනේ. ඔහු රටරම නායක වෙන්න ඔහු නිර්පාක්ෂික වෙන්න ඕනේ. මොකද දේශපාලනයෙන් කොටසකට බෙදුනාම අනිත් කොටස ඔහුට විරුද්ධ හැම වෙලාවෙම. ඒ නිසා හැම වෙලාවෙම කොටසක් එක්ක හවිලා ගහගන්න එක තමයි මේ රටේ අද සිද්ධ වෙන්නේ නේ. ඉතින් ඒක නැති වෙන්නම් ඔහු මුළු රටම පිළිගන්න පුජ්‍යලේ බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඒකදී ඡන්ද දෙන්නේ කවුද නොදෙන්නේ කවුද කියන එක වැදගත්යක් නැහැ. ඔහු තෝරාගත්තට පස්සේ සියලුම දෙනා ඔහුගේ නායක හැටියට පිළිගන්න ඕනේ. ඒ පිළිගත්තට පස්සේ ඔහුට සියලුම දෙනාටම සාධාරණ රටක් ගොඩනැගීමේ අවස්ථාවක් ඇත්තසෙම තියෙනවා. මේක තමයි වැදගත්ම කාරණේ හැටියට තියෙන්නේ ඉතින්. ඔය කියන දෙයට ජනතාව ඇහුම් කන්දීම වෙනුවට දැන් රැල්ල ප්‍රධාන බලකඳ උරුදක පැත්තට යන්න පටන් අරගෙන අවසන් කළව තුමාට හිතෙන්නේ නැද්ද? නෑ, අපිට මේ ප්‍රධානේවට ඇත්තටම වියදම් කරන රටාව දිහා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. කොහෙන්ද මේ බිලියන් ගණන් සල්ලි කියලා? හැම දෙපැත්තම බිලියන් අපිට දැනගන්න තියෙන ඇදෙන බිලියන් 4-4 වගේ මේ වියදම් කිරීමට සැලසුම් සකස් කරලා තියෙනවා. එතකොට මිනිසු හැම වෙලාවෙම දකින්නේ මේ මාධ්‍ය කරන කාරණේ. මාධ්‍යෙන් තමයි මේ ප්‍රචාරණي ආර යන්නේ. මාධ්‍ය කියන දේ නිවැරදි කියන මිත්‍යාවේ ජනතාව ඇත්ත වශයෙන්ම අද ඉන්නවනේ. එතකොට ඒ අනුව තමයි ඔවුන්ට තීරණ ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපි විකල්පයක් කියලා වට අපිට කොහොමද තොරන් කරපසල්ලි නැහැනේ. අපිට බොහොම වරෙන් තමයි අපි මේ වගේ සහාය දෙන කට්ටියත් එක්ක කතා කරන්න වරෙන්න. අපිට පුළුවන් කමක් නැහැ අපේ අතේ සල්ලි වියදම් කරන්න. අපිට මොකද අපිට ව්‍යාපාරිකව අපිට ගොඩක් වෙලාවට වියදම් කරන්නත් තොරයි. මොකද ඔය කියන කාරණයෙන් පදනම් කරගෙන. ඒ කියන්නේ මේ රටේ තාමත් යන්නේ දැන් මේ බලවේග දෙක තමයි ඉස්සරහට එන්නේ කියන. එතකොට ඒ බලවේගයට එකතු වෙන්නේ නැති තැනදී අපි අයට හානියක් වෙයි කියලා. අපි අනේ හානියට එක කණි පැත්තෙන් වාසි පැත්තට හොයියා කියන කන්සෙප්ට් එකනේ රටේම තියෙන්නේ. ඔබතුමා හැප්පෙන්නේ වැරදි මිනිස්සුත් එක්ක වැරදි කාලයකද කියලා ඇහුවොත් අවුරුදු 70 ගත ඉස්සේ ওই කාරණේ කියගීමන්නේ මේ අපේ රට ඉස්සරහට මේ වලට පල්ලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් තවදුරටත් ඕක නිවැරදි නම් තවදුරටත් තව අවුරුදු 100ක් 200ක් ගියත් මේ විදිහට මේ රට යයි. ඒ නිසා කවුරු හරි මේ වෙනස කිරීම සඳහා දැනුවත් කිරීමේ ක්‍රමවේදය පටන් ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි හිතුවේ මේ අපිට මේ රට ණය නැතුව අනිවාර්යයෙන්ම මිය යන්න ඕනේ. එතකොට අපිට තවත් අපේ වකිමක් හැටියට මේක දකිනවා මේ ජනතාව සමිඥානවත් කිරීම කියන මේ කාරණේදී. අන්න ඒක පදනම් කරගෙන තමයි මේ කටයුත්ත අපි ඇත්තටම කරන්න තීරණය කරේ. ගොඩක් කලාවට සමහර කඳවුරු වල කතිකයන් වෙනුවෙන් මත පතුරවන්නන් වෙනුවෙන් මුදල් ලබා දෙනවා, වරදාන වරප්‍රසාද ලබා දෙනවා. ඔබතුමාලාටත් එහෙම වරදාන වරප්‍රසාද අවස්ථාවන් මේවා ලැබෙනවාද? ඇයි මේ තීරණයට ඔබතුමාලා ඇවිල්ලා මේ කැපකිරීම කරන්නේ? නෑ, මම ඉස්සල කිව්ව එක තමයි. මේ සත්‍ය වෙනින් පෙනී සිටින නිසාකින් එහාට කිසිම දෙයක් නෑ. අපිට කාගෙවත් මුදල් හම්බෙන්නේ නෑ. අපිට මේ වරදාන හම්බෙන්නේ අපිට අවශ්‍යත් නෑ. මොකද මම විශ්‍රාමිකෙක්. මට මගේ විශ්‍රාම පඩිය තියෙනවා. ඊට අමතරව මට ජීවත් වීමේ ක්‍රමවේද මම හදාගෙන තියෙනවා. සත්‍ය කතාව කියන්න ආවට ගාමිණී විජේසිංහ මහතාට ස්තුතියි. බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට මම කැඳවුවට.